වස්සාන ධර්ම දේශනා! ලොකු පොහොසතික් නාට කිසි ගැටලුවක් නෑ. හොඳ මාලිගාවක් හදාගත්තට කිසි ගැටලුවක් නෑ. හොඳ වාහන පැද්දටකමක් නෑ හැබැයි. අනිකා අභිබවාමාගේ හදාගන්න. අනිෙකා අබිබවාමා මුදල් හොයෙන. අනිකා අභිබවාම ඇඳු පළදුහ අඳිනවා. අනිකා අභිබවා මා හිඩකඩංවලින් විශාලත්වය පෙන්න නවා අන්න ඕක තමයි හොඳ නැත්ති. අපි පොඩි දරුවෙකුට න්න නිලක්කේමමුක්ද? ඔබට මේ පේපරයකට ගන්න තියන්නේෙ ලකුණු සීය. මේි ලකුණු සීයෙන් සීයම හෝ. ලකුණු සීයෙෙන් අනු පහක්කෝ ගන්න පුතේ උඹ උත්සාහ කරපන්. දරුවට දෙන්න ඕන චින්තනයක. එහමනැත්තං, බලපං අල්ලපුගේෙ දෙරිකා ලුණ ගන්න හැට. තොට තමයි බැරි. සහර අම්මල තාත්තල කිය නැද්දොහොම් කියන. එතකුට අර දරුවා තුළ ඇතිවෙන්නේ තමාදියුණු වෙන අදහසද එහෙමනැත්තං අනිකාට ඊරිෂා කරන අනිකාව පාගා දමන චින්තනයේද. බලන් අපිව තල්ලු කරන්නවා අපිේ වැඩ හිටියෝ. අනෙකාට වඩා ගනිින් අනෙකා අබිබවා ගනිින් අනෙකා පරාජය කරපන් ඒක නෙවෙයි දෙන්න ඕන චින්තනය. මට තියන දේ මට තිනු ඊලක්කයක් ලකුණු සීයක එල් ලකුණු සියෙන් වැඩි ප්‍රමාණයක් ගන්න දරවා යොමු කරනවා මිස අනෙකා පරාජයට පත් කල ලකුණු ගැනීම නෙමෙයි දරුවෙකුට දෙන්න ඕන ින්තනය. අ එහෙම උනොත්තමයි මේ දරුව තුළ හැමවෙලාවෙම මානව, දයාව, කරුණාව, මෛත්‍රිය, ලෙන්ගතුකම, පරහිතකාමී බව අනුන්ට පිහිටවීමේ ගුණය ගොඩනැගෙල් පෙන්ෙනට. දිනපතා නවත්තමු ධර්ම දේශණ අසණය කිරීමට වස්සානු ධර්ම දේශනා අපගේ YouTube නෑලිකා වූ දැන්ව සස්කයි් කන්න බෙ ලයිකරනය කලික් කරන්න. වසාන ධර්මදේශනා ජ බ් නාලිකා ස්සේ ප්‍රචාරය වන මෙමස් මදුර ධර්මාු ශාසනාවේ ප්‍රදහන අරමणවන්නේ. ඉතාලිය වෙසෙන ප්‍රසන්නද සිල්ලවා මහතාගේ පෙබ්‍රවාරි මස දහනව වනදිනට ජෙදෙන උපන්දිනය වෙනුවෙන් එතුමන්ට ආශිර්වාද පතා වස්සාන ධර්මදේශනා ජෝති්‍යබ් නාලිකා ඔස්සේ ධර්මධානමය පින් කමක්ෂදු කිරීමයි මෙම ධර්මධානුමේ කුසලේ අනුභාවේ බලයෙන් ප්‍රසන්නද සිල්ලවා මහතාගේ සීලූ ග්‍රහදුස් අපල දුරුුවී කරන කියන සීල්ුමකාරයන් සාර්ථක වීමට නිම ධර්මදානුමේ කුසලය හේතු වාසනාවේ එවෙනුවෙන් පින්බර දායිකත්වේගෙන කටිතු කලේ ඉතාලිය වෙසෙන ප්‍රසන්නද සිල්වා මහතාගේ දාබර බිරිந்து අචිනී සමින්දිිකා මහත්මිය සහ අයුත් පැහැසරද සිල්වා සිහිතිපුතු යන පින්වද්‍ය දෙනා. අද දේශකයණන් වහන්සේ අධිභූජනීය මාලින්බඩ ප්ඥාසාරසාමයෙන් වහන්සේ අவ்වසරයි අපි හාමුදුරුවනේ. සමන්තා චක්කවාලේසු. අත්‍රාගච්චහන්තු දේවතා සත්දහම්මං මුනිරාජස්ස සුනන්තුසක්කමොක්කදන් ධම්ම සවන කාලු අයං භදන්තා ධම්ම සවන කාලු අයං භතන්තා ධම්මසවනකාලු අයං බතන්ත නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුතස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුතස්ස නමුතස භගවතු අරහතු සම්මා සම්බුතස්ස දර්ත්‍ර මහා සංගරත්නය නවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනී ඔබේ සිත නිවන්නට සනහන්නට බුදුබණ පදයක් කියා දෙන්න ම බලාපොරොත්තුවන්නේ. පින්වතුන අද මේ උතුම් ධර්මදාානමේ පුුණණ්‍යකර්මයෙහි සැදැහැති දායකත්තේගෙන කටයුතු කරන්නේ ඉතාලියයේ වෙසෙන ප්‍රසන්නද සිල්වා මහතාගේ ආද්‍රණීය බිරිඳ අච්චිනි සමින්දිකා මහත්මිය සහ අයෝත් පැහසරද සිල්වා සිංගිති පුතු යන දෙදෙනයි. මෙ දෙදෙනගේම අරමුණවන්නේ ඉතාලියයේ වෙසෙන ප්‍රසන්නද සිල්වා මහතාගේ. පෙබරවාරි තහා නමවනදිනටය දෙන උපන්දිනය වෙනුමෙන් එතුමන්ට ආශීර්වාද පතා ධර්මදාානමය පින්කමක්සිදුකිරීම මෙම ධර්මදානමේ කුසලේ ආනුභාවයෙන් ප්‍රසන්නද සිල්වා මහතාගේ සියලු ග්‍රහ දොස් අපල දුරුවේ. කරන කියන සියලුම කාර්යන් සාර්ථකවීමට මේ පින්කමී පලමහිමයෙන්ම හේතුවාසන වේවායේ අච්චීනිී සමින්දිකා මහත්මිය සහ අයෝත් පැහැසර ද සිල්වා සිංගිති පපුතුගේ ප්‍රර්ථනාවයි. මේ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ස්්ට සිද්ධවේවායි තෙරුවන් සරණින් අපිද ප්‍රාර්ථනාක. තවත් අරමුණු ප්‍රාර්ථනාතියනවා ඒවා පෙන්වතුන අපි ධර්මදේශනාව අවසානයේදි සසිහිපත් කරලා ආශීර්වාද කරම, එතෙක් බණපදයකට අවධහනයමු කරමු. ලෝකයේ මොනමොන විෂයන් තිබුණත්. මොනමොන දැනීම් ලබාගන්නට පොළුවන් වුණත් පෙන්වතුනේ මේ සද්ධර්මය තුළින්, හැර එක් කිසිවකින් මෙතරම් සහනයක් ලබාගන්නට හැකි වෙලා නෑ. ඕනම විෂේක යම් හරපද්ධතියක් තියෙන්ට පුළුවන්. නමුත් පෙන්නතුනි ඒවායි අවසානය සැනසීම හිමිවනවාට වඩා අතෘපතිකර බව හිත තුළ ඉතිරිවන ස්භාවයකුයි දකිට තියෙන්නම්. එහෙත් මේ ශ්‍රී සද්ධරුමය පුද්ගලයාට සතුට සැපත සැනසීම උරුම කරලා දෙෙන. මහා සත්‍ය වූ ගම්බීර දහමක්. ඒ නිසා මේ අවෂදය මේ දහම නැමති අවෂදය ජීවිතයට සමීප කරගැනීම සඳහා අපි ක්‍රියාත්මක ව යතුයි පෙන්වතුනේ. පෙන්වතුන බණපදයක්, අහනකුට තමයි අපි තුළ ධර්මච්ඥානය වැඩෙන්නේ. ඇසූ බණපද නැවත නැවතහන වනං පෙන්නතුන අපි තු ඇසූ බණපද හොඳින් ස්ථපිත වෙනවා. ඒ විතරක් නෙවෙේ අපේ මනස හැමවෙලාවේම ඒකීය ස්භහාවයකින් පවතින්නේ නෑ විවිධ හැල හැප්පිම්වලට අපේ මනසලක් වෙනු සූළගතැ ලෙල දෙන කොඩියක්වාගේ සිත වෙන වෙනසුළු. අපි හැමවිලාවිම අෂ්ට ලෝක ධර්මයට ම හුණ දෙනවා. ඒ හමුවෙහි වරක සතුටත් වරක උද්දාමයත් වරක ආඩම්බරකමත් වරික මානසිකව බිඳ වැටීමත්. මානසිකව කඩා වැටීමත්. කලකිරීම ජීවිතයේ පාවීම අපි තුළ ඇති වෙනෝ පෙන්නවතුනේ. ඒ නිසා එවන් අවස්ථාවක හිතට සහනය සංසිදීම ලබාගණන්ඩ බුද්දු බණපදයක පිහිට අපට ලබා ගන්න වෙනවා පින්වතනය. ධර්මය පිළිබඳ අපට සැකතැන්තියෙනවනවා. ඒත් සැක දුරු කරගෙන හිතටසාහනය සංසිඳීම ලබාගන්නට අපට ඕන කරන්නේ බණපතයක් මෙලොව පරලෝ වශයෙන් අපේ ජීවිතයේ සාර්ථක කරගඩ. ඒ වගේම කෙනෙක් මිත්‍යාවක ඉන්නවනම් මි්‍යා අදෘෂ්ටියය ඉන්නවනම් ඒ මිත්‍ය අදරෘෂ්ටියෙන් අත්මිතිලා සම්ය දෘෂ්ටියයට පැමිණෙන්ට බනපතියක් අ හණ්ඩුවන මේ සියල්ලටම වඩා පන්නතුනී අනවරාග්‍ර සංසාරයේ සැරිසරණ අපට ඉන් අත්මිතිලා අමා මහනිවන සාක්ෂාත්කරගණ්ඩ බණපදයක පිහිට තමයි අපට ලබා ගන්න වෙන්නේ පෙන්වතුන නිර්වාණය සාක්ෂාත් කරගණ්ඩ එහෙනම් බණපදයක පිහිට අවශ්‍යමයි. මේ ලෝකෙ කාටවත් බණපදයක් අහන්නතුව නිර්වාණය සාක්ෂාත් කරන්ඩ බෑ පෙන්වතුනේ. අඩුගානී භාවනා කමටහනක් වශයෙන්වත් බණපදයක් ශ්‍රවණය කළ යුතුයි. පෙන්වතුන අපි ජීවිතය, මෙලොවින් සැපවත් කර ගන්ඩ මෙලොවින් සතුටු වෙන්ඩ අත්‍යවශ්‍යම දේටමයි පින ධර්මය මෙලොව සතුට ඇතිකර ගන්්ඩ ඒ කටයුත්ත කරන්න ඕන ඉද නන්දති පෙච්ච නන්දති කතපු්ඥෝ උබයත්ත නන්දති කරන්නා මෙලුවත් සතුටු වෙනවා පරල්වත් සතුටු වෙනවා. දෙලුහොම සතුට වෙනවා පෙන්නතුනේ. තමා කල පින්කම්පිලි බඳව සිතමින් සතුටු වෙනවා. එයනිසා ජීවිතය මොනදී කළත් අවසානයේ සතුටක් අපට ඉතුරු වෙනවාද සල්ලි හම්බ කල් ගොඩනැගිලි හදල ඉඩකඩම් අරගෙන යනවාහ නරගෙන රස මසවුලින් යුක්ත වූ ජීවිතයක් ගත කළත්. බලන්න පෙන්වතුන අවසානී සතුට ඉතුරු වෙනවාද. නෑ. හොඳටක බොහෝල බලන්න අපට ඉතුර වෙන්නේ දුක පමණයි. ඇයි දුක ඉතුරු වෙන්න. මේ වෙනසමේ අනිත්‍ය නිසා. දැම් බලන් අපේ හොඳට මේ ලෝක තියනෙ ඉහලම එහෙම නැත්තං අහ සිං්ඥාන ජෙට්්‍යානය පාවිච්චි කරනවා. සුකෝ බෝගීම වාහනයක් පාවිච්චි කරනවා. හැබැයි තරුණ කාලෙ වැිහිටි කාලයෙම පාවිච්චි කළාට වයෝවුරුධ තත්වයට පත්වෙනකොට අවසානයේ අ ජෙට්ටානය එැත් අ සුකෝබෝගී මෝටර් රථය අපිට අත හැරලා අපට එන්න සිදත වෙනෝ රෝගී ඉන්න ලෙඩ ඇඳකට. අපි අවසානයේ අරතරන් සුකෝබ්බෝගී යනවාහන තිබනත් ගිලන් රථයක පෙන්වතුන ටරොලියක අපේ ගමන සිද්ධ වෙන්ඩ පුළුවන්. අ ඒකයි මංකිවවේ කොයිතරං යානවාහන තිබනත් අපට ඉතුර වෙන්නේ දුක අපිහිතමු ලංකාවේ විත තැන්වල විතරක්නවෙයි ලෝකේත් ගෙවල් තියනවා කෙනකොට. නමුත් අවසානයේ තරුණ කාල වැඩිහිටි කාල වයි හිටියවැඩ පුළුවන්. එයින් සෑහීමට පත් වනාද නෑ තෘප්තිමත්තුනාද නෑ. ඒ නිසාමොකද කරන්නේ. තවතවා පියඒවයි ඉන්න පස්කම් සුව විඳ ඉන්න තමයි කැමති. නමුත් බලන්ඩ, වයෝවුරුත වෙනකොට ඔය හදාගත්ත සුකෝබ්බෝගි ගේකද ඉන්න වෙන්නේ එහෙම නැත්තං වැඩිහිටි නිවාසයක මහලු නිවාසයක එහෙමත් නැත්තං රෝහල්ලක ලෙඩ ඇඳක නොවේද ඔන්න බලන්න පෙන්න්නොත. අර තරම් කෝටි ප්‍රකෝටි ගනම් ිලමුතල්තිබන ඇඳුම් පැළදුොන් තිබුණා රන්ඩිදී මුතුම නික්තිබුුණා. ඒ වුනාට මිය යන ොතේදී මේ එකක් වත් අපට අරයන්න පුළුවන්ද. බෑ මඒකයි කිව්වේ. අපි කොච්චර හරිහම්බ කළත් කොච්චර ගෙවල් දුරවල් හැදුවත්. කොච්චර යානවාහන තිබුණත්. විවිධ විෂයනුපත්ධ දැනුම තිබුණත්. අවසාන ජීවිතයේ තෘප්තියක් ලබන්න එකකින්වත් බෑ. තෘතියක් ලබන්ඩ නං අපට පිහිටවන එකම අවෂදය ධර්මය පමණයි පෙන්නතුනේ. ඒ නිසා දහමතමයි අපට පිහිටවන අපි සනසන අපිට සැනසීම ගෙනෙන සතුටට ගෙනෙන එකම දේ. උන්නෝ අපි තේරුන් නොගන්න එකයි ප්‍රශ්නය. වයෝවරධ වෙනකොටට අපි වැඩියම්ම කළදේ මකක්ද ජීවිත ජීවිත වැඩියම් කදේ කෑම කන එක. ම කනව බීම වර්ග බොනෝ ඕක තම වැඩියෙම්ම කළේ දවසට තුන් හතරවෙේලක් කන්න පුළුවන් කන්න ඇති දැනුත් ඔබ කනවා ඇති හැබැයි පිනොතුනේ මේ වැඩියෙන්ම කළදේ වයෝවරුත වෙනකොට ඔබට කරන්න පුළුවන්ද වැඩියෙන්මද අඩුවෙන්මද පෙන්නතුනේ අන්තිමට කෑම කන්න බැරිවෙලා අවසානයේ හැන්දි සුප් එකක් පෝලා ඒකත් බැරිවෙනකුටට සේලයින් එකත් දීලා නාහෙම් බටයදදානව බඩට ආහාරය වන්න. රන්න ඔතෙන්ට අපි එනවද නැන්ද එවා. ඊරගට අපි වැඩියම්ම කළේ මොකක්ද ඇඳුම් අ දෙනක. අපි ඇඳුන් ඇන්ද හිතන්ට ඔබේ දරුවටත්තු බැන්දෙව්වාඒගුල්ල හැට ගැන්නවා සපත්තු දෙක දැම්මවා. ෂර්ට් බලස්ක බොත්තන්ටි දැම්මේ ඔබ ඒවනාට වයෝවරුද වෙනකොට කොච්චර ප්‍රක්ටිස් කළත් බලන්න පෙන්නොතුන අවසානයේ ඔබට අත උස්සල ඇන්තු මැඳ ගන්න බැරි තැන්ට ගොපත්වනවා එවැනි තත්ත්යකට අපි පත්තිනවා අපි කොච්චර දුවල පැල්ල වැඩ කලායද ඇබැයි අපිට අවසාන සීමා වෙනෝ අපේ ගමන ඉන්න කාමරයටත් ටොයිලට්ටිකටත් විතරක් න්න. අවසාන ටොයිලටකින් උත්තපී නතර වෙලා මළමුත්‍ර කරන ඇඳේම මළමුත්‍ර කරන තත්ත්යට පත්වෙනවා. මෙවැනි තැනකට එනවමයි අපි මේක අහන්න කැමැති වෙන්න පුළුවන් අකමැති වෙඩ පුළුවන්. ඇහැබැයි ජීවිතය යථාර්ථයකයි. ජීවිතය ඇත්තේ ජරම්පි පත්වා ජරාවට පත් වෙනවා. මේක වලක් පන්න මොන ජතෙකුටත්ද. වුණට අප යනකුටා ගන්න ගියාම ඊර්ෂා කරන්න ගියාම කෝපවෙන්න ගියාම කූහකම් කරන්න ගියාම අනුන්ගේ දියුණුව බලාගෙනඉන්න බැරුව අපි කොච්චර දේවල් සිද්ධ කරනවද. අඩුගානයේ තමන්ට මේ වයෝවුරුද්ධ තත්ත්වය හිමි වෙනවා කියලවත් මොහොතක් හිතනවද. හිතන්නෑ පෙන්නතුළ. නෝක තමයි මෙතනදි තේරුන් ගත යුතුම කාරණය. මේ තත්තේ ඔබ තේරුම් ගත්ොත් අන්න ඔබ ධර්මයට හිතවත් කෙනෙක් වෙනවා. ධර්මය ජීවිතයට ලංකරගන්නු. ධර්මානුකූලව හිතන්න ධර්මානුකූලව කටයුතු කරන්න පුොරුපුරුදු කෙනෙක් බවට පත්වෙනවා. අන්න ඒ තැනට ඔබ පත්විය යුතුයි පෙන්වතුේ. ධර්මයට නැඹුර වුනොත් එතන විතරයි හිතහා ගන්න වැඩ පිළි වලතියන්නේ න තරයි මානසික සැනසීමගන්න වැඩපිඩිවල තියන්නේ. ඒනිසා මානසික සැනස උරුම වන මානසික සතුට උරුම වන තෘප්තිය ලැබෙන එකමතිී දහම පමණයි. දහම යනු සත්‍යයක් දහම යනු යථාර්ථයක් මීටික තමයි අපි හිතට ගණ්ඩුවන. පින්වතුනි අපි කැමති මෙලොව සතුටින් ඉන්නම්. මෙලොව සතුටින් ඉන්ඩනං කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඹමෙන් තෘප්තිමත් වෙලා ඉඳලම බැහැ අපි කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් වගේම අපේ ආධ්‍යාත්මයෙන් සතුටක් අපි තුළට ලංකරගඩුව අන්න ඒ සතුටයි අපට ඉතිරි වෙන්නේ දැ බලන්න අපේ ජීවිතයේ ඉලක්ක ජයගන්න අපට ඕන කරනවා මොකක්ද අපට ඕන කරනවා ස්තිරසාර අධිෂ්ඨානයා නොපසුබස්නා වීර්යක් උත්සාහයක් යෝනිසෝ මනසිකාරයක් සති සම්පජඥයක් මෙන්න මේ ටිකන අපේ ජීවිතයේ සරුකරන් අපිට සති සම්පජනයේ තියෙනවනම් සිහි හානුවන ආතාපි වීර්ය තියෙනවනම් අධිශ්සාානය තියෙනවනම් නොපසුබස්නා බව තියෙනවනම් අන්න ඒ තුළ තමයි අපි ගමන සාර්ථ කරගත හැක්කේඒ ගමන සාර්ථක කර ගන්ඩ අපට අත්‍යවශ්‍යදී තමයි මොකත්ද මෙන්න මේ කාරණහතර. අපි ජීවිතයේ ඉලක්ක ජයගන්න ව්‍යාපාර සාර්ථ කරගන්න අධ්‍යාපන අරමුණු ඉටුකරගන්ඩ බලබලා ඉන්න අය. මේ අරමුණු ඉෂ්ට කරගන්ඩ අපට අධිෂ්ඨානය නැතුව පුළුවන්ද බෑ. මේ මනස හුරු කරගන්න ඕන පෙන් තුන.ම වීරය වඩන්න හිතහිත ඉදල බැ වීරය වඩන්න පටන් ගන්න ඕ. අන්නේ වීරය වඩන්න පටන් ගැනීම තමයි අපේ ජීවිතයේ සරු කරගණඩ තියෙනමාවත නැත්තං ජීවිතයේ සාර්ථ කරගණ්ඩ බෑ. එනිසා ජීවිතයේ සාර්ථක කරගඩ මෙන්න මේ තැනපි හදා ගණ්ඩ ඕන පෙන්වතුන. එතකොට නොපසු බස්න වීරයක් අවශ්‍යයි උත්සාහක අවශ්‍යයි. නුවණින් විමසා බලා කටයුතු කිරීමට අපිට හැකියාව තියනවා. මා කෞුදමා කරන්න මොකත්. අපට සිහය තියෙන්න්න ඕන. සිහියනතුව බෑ. ඒ වගේම කලබල වෙලා කෝප වෙලා කටයුතු කල්ල බෑ. අපට තියෙන්න්න ඕන ඉවසීමේ කියන උදාහර ගුණාන්ගේ. අන්න එහෙම අපි ක්‍රියාහත්මක වනොත්තමයි අර අධ්‍යාපන ඉලක්ක රැකියාවේ ඉලක්ක ව්‍යාපාරයේ ඉලක්ක, සාර්ථක කරගන්න පුළුවන් වන්න. දැන් අපිට විවිධ අසනීප ලෙඩ තත්ත්යන්න හැතෙන. මේ ලෙඩ වනාම මේ අසනීපඋහාම විවිධ ප්‍රතිකාර සිංහල ඉංදේසි නැත්තම් බටහිට දේශීය පාරම්පරික යුරුුවේද මේ වගේ දේවල් අපි සිද්ත කරනවා කරලා අපි බලාපොරොත්වෙනෝ ගතට පමණත්න මේ හිතර සානයක් සමහර වෙලාවට පින්න තුන. ඒ මොනදී කළත් අසනීපයේ සුවන වෙන්න පොළවා. ඒ අසනීපය සුව කරගන්න බැරිවෙලතියෙන්නේ බැලුවාහම කර්ම රෝගයකින් වෙන්න පොළුවන්. ඒ නිසා කර්මරෝගය නැති කරන්න නම් දුරු කරන්නන කර්මය ගෙවන වැඩපිළිවෙල අපි හදාගන්නටුව. එහෙනම් අකුසල කර්ම දුරුකරන්ඩ කුසල්ල කර්ම වටන්ටෝන. පාපකර්ම ඉවත් කරන්න න් කරමවටන්ඩෝන කන්නඩුවන්. ඒම උනොත් තමයි අපිට සතුට සැනසිීම ජීවිතයට ලංකරගත හැක්කේ. පෙන්වතුන මෙලෝ වසයෙන් ජීවිතය සාර්ථක කරග්ඩ මාකිව්වා අපට උත්සාහය අවශ්‍යයි. උත්සාහින් තොරව කිසිවෙකුටත් මේ ගමන යඩ බෑ උත්සාහය අවශ්‍යමයි. ඊළඟට පෙන්නතුන මෙලොව ඉඳගෙනම ජීවිතයට අශ්‍ය කරන ටික මෙලොවතිම සාර්ථක කරගන්න ඕන ක්‍රියාත්මක කරවඩුව. මෙලොවද අවශ්‍යදී සාර්ථක කරගඩ අපට ඕන කරනවා හැම මොහොතකටම මේ ආර්ය මාර්ගයට අත් ඕන කරන්නේ මේ කියන කාරණමයි. මොනවදී කාරණා ශ්‍රද්ධාව ශ්‍රද්ධාවන් තුොරව අධ්‍යාත්මික සංවර්ධනයක් ස්්‍රද්ධාවන් තුරව නිවනක් ශ්‍රද්ධාවන් තුරව ප්‍රඥාවක් නෑ එනම් ප්‍ර්ඥාව ලබන්න ශ්‍රද්ධාව මූලික වශයෙන් අවශ්‍යයි. ප්‍රඥ්ඥාව ලැබූ කෙනට ශ්‍රද්ධාවවශ්‍ය නැතිවුණාට ප්‍ර්ඥාව ලබන්ඩ ශ්‍රදධහාව වන ඒ ඇැපෙන්නතනේ. ස්්‍රද්ධාවෙන් තුරව මේ ගමන යන්න බෑ ශ්‍රද්ධාව කියන්නේ බුද්ධදම්ම සංඝයන තෙරුවන් කරේ ඇතිවන සැබෑ අවබෝධාත්මක පැහැදීම. මේ අවබෝධය කියන එක නැතුව මේ ගමන යන්න බෑ. පැහැදිලතියන්නේ අවබෝධයෙන්. ඒ නිසා ඒ අවබෝධය නැති කරගත් පැහැදීම කවදාවත් නැති වෙන්නන්නේ නෑ වෙනස් වෙන්නේ නෑ. වෙනස් නොවන අවබෝධයක් පැහැදීමක් අපට තියන්ටුව. අමූලිකා සද්ධාවහෙවත් මෝඩ ශ්‍රද්ධාවක්ක අපට තියෙනවනම් ඉස්තිරසාර අදහසක පිහිටා කටයුතු කරන්න බෑ අන්නඒ කෙනා තෘප්තියෙන් ජීවිතයට මූුණ දෙම කෙනෙ නෙරේය ඒනම් අපි තුළ ඔය මෝඩ ශ්‍රද්ධාව වෙනුවට බුදුරදුන් ධර්මයා සංඝයා විශෂහි සැබෑ පැහැදීමක් නොවෙනස් පැහැදීම තිබිය යුතුමායි. ඉමතුනී ජීවිතය සාර්ථක කරගණඩ වගේ අධ්‍යාත්මික විමුක්ති මාවත හෙළි පෙහෙළි කරගණඩ සද්ධාව වගේම අපට ඕන වෙනවා සීලය සීලය කියන ගුණය පුද්ගලයා යහපත් කරනවා වගේම සමාජයටත් යහපතක්ක සරසනෝ වගේම තම විමුක්ති ගාමී මගට ප්‍රබල පිටිබාලක් වෙනවා. දැම් බලන්ඩ, අපට මෙලොව වශයෙන් ජීවිතය සුකී සුවපත් කරගඩ තියන හොඳම පමය සමාජය යහපත් තැනකට ගේන්න තියෙන හොඳම ක්‍රමය පෙන්වතුන පංචසීර ප්‍රතිපත්තිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා සිය ප්‍රච්ඥප්තියට මේ ඇතුළත් කරගත්ත මීට වඩා දෙයක් ලෝක නෑ ඒකයි ඒ මේ පංචසීර ප්‍රතිපත්තිය තියෙනව නං කෙනෙක් ළඟ කණ්ඩායමක් ළඟ පිරිසක්ළඟ රටක් තුළ ජීවත්තන ජනතාවක් ළඟ මේක තියෙනවන. අපි මානව හිනිිකම් ගැන කතා කරන්න ඕනද. මානව අයිතිවාසිකම් ගැන කතා කරන්න ඕනද. අහවල් අහවල් සංවිධාන පිහිටුවා ගෙන මේ මේ අයිතිවාසිකම් දෙන්න කියලා සම්මුති නියම කර ගැනීමම් කර ගන්න ඕනද ඇති කරගන්න ඕනද නෑ පෙන්නතුනේ. වෙනමකුත් ඔන්නෑ පංච සීලයට අනුගති සමාජ කතිකාවතකට එන්ඩ ඕන පෙන්නතුී පංච සීලයට අනුගත ජන සමාජයක් ඒයි ැ නායකත්තයකට අවශ්‍ය කරන පසුබිම සකස්කර ගැනීමේදී එ නායකයා තුළ ඒ ලීඩ තුළඒ මඟ පෙන් වන්නා තුළ සිය චරිතයෙන් ආදර්ශයක් දෙනවනං අවශ්‍ය කරන්නේ ඔහු මූලික වශයෙන්ම කළයුතු දේතමයි තමා සිල්වතික් පෙළලා දර්ශය දෙන එක. එත් සිල්වත්භාවය තමයි අපට අවශ්‍ය කරන්න බලන්න පෙන්වතුන සීලවන්ත භාවය කොයි තරන්නං මනුෂ්‍යයා විධමත් කරනවද. මහා සීලේකට යඩ නෙමී චශී දැන් අපි ප්‍රාණගාතීන් අපි ඉවත්වෙනකොට කෙනෙකුට මානව අයිතිවාර්සිකමක් දෙන්න මානව හිමිකමක් දෙන්න අපි නීතිහදන්ඩුවනද. නීති අවශ්‍යනය මේ නීති ඇතිවෙල තියන්නේ මේ වරද කරන නිසා. එහෙනම් මූලික වශයෙන් පුද්ගලයාට අවබෝතයක්තෙන් රඕන මම මක ජීවිතයට ආසයි දඩුවමටක්කමැති මැරෙන්නාාකමැති. සබ්බේ තසන්ති දණ්ඩස, සබ්බේ භායන්ති මච්චුණු. සබ්බේ තසන්ති දණ්ඩස්ස, සබ්බේ සන් ජීවිතම් පියන්. මම්මගේ ජීවිතයට ආසයි, ජීවත්තෙන්ට ආසයි, මැරෙන්ඩ බයයි දඩුවම එපා. මේක තමාගේ ජීවිතය පැත්තට හැරිල බලලා. මම උත්සාහ කරනවනං මම දඩුවමට කැමති නෑ මගේ ජීවිතයට මංආස කරනවා ම මැරෙන්න්න බයයි මැරෙන්න්න කැමති නෑ. එනම් මංවගේ තම යනිත් මනුෂ්‍යය අනි සතෙක් මං වගේ ඒ සත්තුත් ඒ මිනිස්සුත් තමන් ජීවිතයට ආදරේ මැරෙන්න්න බයයි තඩුවම පා මේකයි අවශ්‍ය ඒ නිසා ජීවිතය කායික වශයෙන් පීඩාවට පත් කරන මානසික වශයෙන් පීඩාවට පත් කරන අපි ජීවිතයට බලපෑම් කරන දී කරන්්ඩ එපා එන ඔබත් ඔබ අනුන්ගි ජීවිතයට බලපෑම් කරන දී කරණ්ඩ එපා මේ අවබෝධය මුල ඉඳල දීලා මේ හික්මවීම කලා නම් මානව හිමිකම් මානව යිතිවාසිකම් ගැන කතා කරන්ඩ ඕනද ජීවත්ත මේ වරම ගැන කතා කර්ඩ ඕනද අවශ්‍යනෑ පෙන්නතුනය.ඒ නිසා මේ අවබෝධය ලබාතින කතිකාවතකට අපි එඩ ෝන මානව දයාව හුරු කරන ටපියෙන් දෝන මේ අවබෝතිය මුලින් දීලා මේකම කරන්න බෑ මුල්කාලේ. මුල්කාලේ දඩුවම අවශ්‍යයි. මුල්කාලේ නීති අවශ්‍යයි ැ දඩුවමට මාකිව්වා පි දඩුවමට බයයි කැමති නැ කැමති නැත්තම් වැරදි කරන්න එපා. වැරදි කරන්නට දඩුවම දෙ. එතකොට එතහ වැරදි කරන්න බයක් ඇතිවෙලා ඊට පසේ අවබෝතිය ඒක නැති කරග්ඩෝන එහෙන නීතිය එක පැත්තකින් රාජ නීතිය ක්‍රියාත්මක වන අතර අනික් පැත්තෙන් දහමින් අවබෝතිය දෙන්නඩොන් මේක වැඩිහිටියෝ ගුරුවරු පූජ්ජ පූජක පක්ෂයම ගැන ලොක වගකීමකින් කටයුතු කරන්නඩ ඕන පෙන්වතුනේ එහෙම වනොත් එතන සාර්ථකයි එක තමයි අත්‍යවශ්‍යකාරණය එහනම් බලන්ඩ ප්‍රාණගාතයෙන් අයින් වෙනවා සත්ව හිංසාාවෙන් අයින් වෙනවා? සත්ව පීඩාවෙන් අයින් වෙනවා අනිත් කෙනාට එකිනෙකා අතරේ ඇති කරගන්න නොමෛත්‍රය කරුණාව දයාව ලෙංගතු කන පරහිතකාමී. අවිහිංසාාව මේ වපි ඇති කරග්ඩුව. අන්න එහෙම ඇතිකර ගත්තොත්තමයි එතන සත්තුට තෘප්තිය පවතිෙන්නේ. එහෙම ඇතිකර ගත්ති නැත්තං අපි මනුෂ්‍ය කියන වචනයට ගැලපෙන් නැති අය. තිරිසන් වු පොරකාල බලවතා ජයගන්න. එකක් අනිකා මරාගෙන තමන්ගේ ආහාරයට ගන්නවා. එහෙන අපි තිරිස වු ගාන්ට වැටෙනවතන ඇද වැටෙනවා. අන්න තිරිසන් ගත තත්වයට ඇද වැටෙන් දෙපා. බලන්න ප්‍රාණගාතයෙන් ඉවත්වීම තුළින් සත්ව හිංසාවෙන් නිවත්වීම තුළින්ම කොයි තරං හොඳ තැනකට යහපත් තැනකට අපිවාරගෙන යනවද. කොයිතර හොඳ තැනකට ගනව දැබිය. තකොට අපි අතරේ එකනෙකාතර තෘත්තිමත්තූ ජීවිතයක් යහ පත් ජීවිතයක්. හොඳ පැවැත්මක් ඇති ජීවිතයක් නිර්මාණය කරගන්නට අපිකට එතු කරන. ආන්න එතෙන්ට පිනතන අපිෙන්්ඩුවෝන. එතකොට ඔය මානවා ඉතිවාචකම්මානවෙහිමිකන්දන කතා කරන්න ඩඕන නෑය දෙක සොරකම මහාපාපකර්මයක් වගේීම සොරකම සමාජයට අහිත කරතයක් සොරකමට මුලින් අපි දඩුවම දෙන්ඩෝම නිසි දඩුවම දියුතුයි නැත්තං ලේසි වැඩේනේ හොරකම අතපය වෙහෙස ම හන්සිනු කර මනස වෙහෙසනො කර මේ අනුන් හදන දේ අනුම් හම්බ කරන දේ කඩා වඩා ගැනීම ක්‍රමය. එදට අනුන්කොච්චර පීඩාවට පත්වෙනවද මෙන්න මේ අවබෝධය කෙනෙකුට දේලා ඔබ උබේදේ පලට වස්තුවට ධනයටට මිලමුදල් වලට රන්දිදී මුතු මෙනනික් වලට ගේ දුරට යනවාහන වලට ඇඳුම් පැළඳුම් වලට ඔබේ ආභරණ ටිකට ඔබ කැමති ඔබෙන් ඒ කවුරුහැරි උතුරගන්නවනම් හොර රහසේ ඔබෙ ඒක පැරගන්න වන ඔබ කැමති නෑ ඔබ කැමති නැත්තං ඔබ ඒදේ ඇයි අනුන්ට කරන්න එහෙනම් අනුන්ගදේ නොගන්න තත්ත්වයට මනසාදණ්ඩවන මෙ මනස සකස් කිරීම තුළ තමයි අපි එතිෙන් අපි ජීවිතය අරගෙනන්නේ එනම් එවැනි තත්වයකට ගේන්ඩ අපි උත්සාහ කරන්න ඕන පෙෙන්මතනේ. එවැනි තත්වයකට අප ජීවිතය ගෙනාවත් අන්න එතනයි අපේ නිවැරදි භාාවය වගේම සතුට පවතින්නේ. මේක හිතන්ද. මම මගේ නිශ්චල චංචල දේපලවලට ආසයි. එනම් මංගේ අනුන්ගේ නිශ්චලහා චංචල දේපලවලට හානි කරන්නේ හොරෙන්ගන්න. මෙන්න මේ මානව දයාව ඇතිකරවන්න පොළුවන්නම් අපට කෙනෙක්ගේ මනස තුළ එතනින් එහට හොරකමක් නෑ එහම් ඒක මූලික වසේ නවබෝධයදන ගමන් එක පැත්තකින් රාජනීතිය ්‍රියාත්මක වෙනවා මේක පරම්පරාවක් යනකොට මේ අපේ හැටි කියලා හොඳ ශික්‍ෂණයෙන් යුතු ජන සමාජයක් නිර්මාණය වෙනවා තියෝකන මේ දෝන එතකොට දුප්පත් කෙනෙක් අහිංසක කෙනෙක් අගහික ඇති කෙනෙක් අපි දැක්කහම අපි හොරකන් නොකරනෝ විතරක් නෙවේ අපි පෙළඹෙනවා මොහකටද බෙනව පින් තුන එයාට යමක් පරිත්‍යාග කරන්නම්. අන්නේ පරිත්‍යාගේයට පෙළබෙනම් ඒක නෙමේ ද අපිට ඕන එකය වශ්‍ය පරිත්‍යාගේට පෙළඹෙන කොට වැඩියෙන් තියනය අඩුවෙන් තියනයට දෙනකොට දෙගොල්ල අතරේ සමානතාවය ඇති වෙනම්. මිනිස්සුමේ ලෝක කැමති සමානව ඉන්න නෙවෙයි අසමානව වැඩියෙන් රූප ්‍රහණය කරගෙන වැඩියෙන් ශබ්ද ලබාගෙන වැඩියෙන් රස ලබාගෙන වැඩියෙන් පහස ලබාගෙන අනකා අභිභවන දෙයක් ඇති කරගන්න තමයි මේ කැමති මේක නෙවෙයිනේ දිය යුතු චිින්තනය අනිකා අභිබවා තමා කැපී පේන නෙමෙයි තමා ඕනතරං ලබාගන්න තමාගේ තෘප්තිය සඳහා අන්නේ තමාගේ තෘප්තියට කෙනෙක්ේ මනසහරු කලොත් එතකොට අපි අතරේතියන තරගේ නැති වෙනවා අපි අතරේතියන ඊර්ෂ්‍යාව නැති වෙනවා අපි අතරේතියන පලිගැනීම කෝධය කුහකකම ගුණමකුකම අපි තුළින් ඇත්වෙනවා මේ අනෙකා අභිබවා තමා බලවත්වීම මේ පාපතර චේතනාව තමයි පුද්ගලයා තිරිසණක් කරන්නේ මේ චේතනාවෙනුව අපි අයින් කර ඕන මොකද අපි ජීවිත ඉලක්ක තිේෙන්න්ඩ පොළුවන්කි ොක පොහොසතතික් පෙන් වුණනාට කිසි ගැටලුවක් නෑ. හොඳ මාලිගාවක් හදාගත්තට කිසි ගැටලුවක් නෑ. හොඳ වාහන පැද්දටකමක් නෑ හැබැයි. අනිකා අභිබවාමාගේ හදාගන්න. අනෙකා අභිබවාමා මුදල් හයෙන. අනිකා අභිබවාමා ඇඳ පැළඳුහ අඳිනවා. අනිකා අභිබවා මා හිඩකඩංවලින් විශාලත්ය පෙන්න්න නවා. අන්න ඕක තමයි හොඳ නැත්තේ. අපි පොඩි දරුවෙකුට දෙන්නව නිලක්කේ මොකක්ද පුතේ. ඔබට මේ පේපරයකට ගන්න තියන්නේෙ ලකුණු සීයක් මේ ලකුණු සීයෙන් සීයම හෝ. ලකුණු සීයෙන් අනු පහක්කෝ ගන්න පුතේ උඹ උත්සාහ කරපන්. දරුවට දෙන්න ඕන චින්තනයක. එහෙම නැත්තං බලපං අල්ලපුගෙද ලකුණු ගන්න හැට. තොට තමයි බැරි. සහර අම්මල තාත්වල කියන්න නැද්දොහම කියනවා. එතකුට අර දරුවා තුළ ඇතිවෙන්නේ තමාදියුණු වෙන අදහසද එහෙම නැත්තං අනෙකාට ඊර්ෂා කරන අනෙකාව පාගා දමන චින්තනයද. තරගද. බලන්න අපිව තල්ලු කරන්න අපි වැඩි හිටියෝ. අනෙකාට වඩා ගනිින් අනෙකා අබිබවා ගනිින්ද අනෙකා පරාජය කරපන්න ඒක නෙවෙයි දෙන්න ඕන ින්තනය. මට තියන දේ මට තියන ඉලක්කයක් ලකුණු සීයක එල් ලකුණ සීයෙන් වැඩි ප්‍රමාණයක් ගන්න දරවා යොමු කරනවා මිස අනකා පරාජයට පත් කල ලකුණු ගැීම නෙමෙයි දරුවෙකුට දෙන්නවඕන චින්තනය. අන්න එහෙම උනොත්තමයි මේ දරුවතුළ හැමවෙලාවෙම මානව දයාව, කරුණාව, මෛත්‍රිය, ලෙන්ගතුකම, පරහිතකාමී බව අනුන්ට පිහිටවීමේ ගුණය ගොඩ නැගෙන්න්නේ පෙන්නතුළ. ඉලක්කයනි වැරදිව දරුවට දෙන්න ෝන. පුතේ ඔබට තියෙන්න්නේ මෙන්න මේ ලකුණු සියෙන් ලකුණු අසුවවා කසෝපහ අනුව අනු පාහක් නැත්තන් සීමම ගන්න. කාට වඩාගන්න නෙමෙයි ඔබ ගන්න මිච්චර එතකොට ඔබ අදාලීලක්කයට අරගෙන තියෙනවන ලකුණු ප්‍රමාණය. ඔබ අසමත් කරන්න ඔබ පහලට හෙලන්න තල්ලු කරන්න කාටවත් බෑ. මෙන්න මෙතන්ට තමයි අපි හිත හදාගණ්ඩ ඕන පිනතුන් පලන්න කොච්චර වටිනවද. සමාජයේ කොයි තරන්සුකී සූපත්වේද. කාම මිත්‍යාචාරයෙන් අපි වැලකන. හැසිරෙන් නිපා කියලනෑ කාමී ඇසිරෙන් වැරදිකාම සේවනය ඇසිරෙන්ටපා. වැරදිකාම සේවනය ඇසුරනොත් තයි ඔබේ පවුල් ජීවිතයයක්ත් කඩාකප්පල් වෙනවා අන්නඇගේ පවුල් ජීවිතත් කඩාකපපල් වෙනවා. ඒනම් දෙන්න ඕන චින්තනය හැදෙන්ඩට ඕන හිත්ත මයිමකක්ද ඔබබට තෘත්තිමත් කාමාස්වාදය ලබන ජීවිතයක් අඇත කරන්න කිසිම තනමන්නෑ. හැබැයි ඒ සීමාව දැනක්ඩ එ සීමාව ඉක්මවා ඒ වැට පැන යන්ඩපා අන්න දරුවාට දෙන්න ඕන චින්තනය එතකොට අපේ මාධ්‍ය මෙහයවෙන්ඩෝන පුවත් පත් කලාභ වේවා ගුවන් විදුලි කලාව වේවා රූපවාහිනිය වේවා අන්තර්ජාලය වේවා සඟරාවක් වේවා මොන්න දේ ක්‍රියාත්මක වුණනත් ඒකට ආචාරධර්ම පද්ධතියක් අවශ්‍යයි. ඒ ආචාරධර්ම පද්ධතිය නැතිවුුණොත්තමයි සීමාවක් නැතුව කිසිදූ පාලනයක් නැතුව මනස හඳන අඳුග නැතුව අත්මාර්ථකාමීව මේ සමාජය විනාශ කරන්න කොයි තරන් දේවල් මේ මාත්‍යයට ඇවිල්ල තියෙනනොද. බලන්නමොකක්ද අනිත්මාධ්‍ය අභිබවා, සමමාධ්‍ය ජනප්‍රිය කරවන්ඩ මොකක් හෝ වැරදි දෙයක් කාමුක දෙයක් දරුවගේ මනසට දෙන්න උත්සාහ කරනවා. එතකොට එතනදි තමංගීලක්කේ වාණිච පරමාර්ථයක්. වැඩියෙන් සල්ලි හයෙන. සමාජයට වෙන විපත බලන්න. ඒනිසා සමාජයට වෙන විපත බලන්ඩනම් අනි වාර්යෙන්ම ඔබ පෙන්වතුනඒ විප ගැන හිතන් ඩෝන එකක තමයි කියන්නේ සදාචාර සම්මුතියක් සදාචාර වූ සම්ප්‍රදායක් මාධ්‍යයට තියන් ටොන් ඒ මාධ්‍ය රාමුව හදු හඳුන් වල දෙෙන් ඩෝන එන් පිට පනින මාධ්‍ය වහා පාලනයකට නතු කරන්න ඩෝන මේකින් කියන්නේ මාධ්‍යවල නිදහසනති කරන්නේ ව නමුත් සදාචාරයට පටහැනි ගුණට පටහැනි යමක් මාධ්‍යකින් කරන්නේ නම් න්ර් ජලයෙන්න්න පුළුව ගුවන් විදදුල වෙන්න පුළන් රපවාහිනය පෙන්න්න පුළො දැ බල ස හරුවන් තුේ ාෂ මාධ්‍ය මොකක්ද භාෂාවත් තියෙනවද සිංහලද ඉංග්‍රීසිද ඒවයි මොකක්ද තියන හැතිියාව මොකද තියන ශික්ෂණය මොකදද තියන පාලනය ඇ දහස් මාධ්‍ය කියලා ඕනම කුණුහරපයක් කරන්න දෙනවනම්. එතකොට රට වන හැ තම තමන්ට ඕන ද තම තමන් කරනු. එතකොට පොඩි දරුවේ කදාගන්න බෑ තරුණ තරුණයක්ට ක්‍රියාත්මක වෙන්න බේ. ලැජ්ජා බය ඇති සමාජයක් නිර්මාණය වෙඩි නෑ. ඒ නිසා පි වටහාගන්න ඕන ලැජ්ජාගබය සහිත සමාජයක් නිර්මාණය වඩ නම් අනිවාරයම අත්‍යවශ්‍යකාරණය ම මාධ්‍ය සදාචාර රාමුව හඳුන්වාදීම කෙනෙක් විරුද්ධ වඩ පුළුවන් ඇබැයි එයා විරුද්ධ වෙනය ගෙන්වල ඔවුන්ට දෙන්න ඕ ඔවුන්ගේ විරුද්ධත්යට අදාළව ඔබ ප්‍රකාශ කරන දී කියන්න නිද හසට ඔබේ කරුණු කියන්න ඇයි මේක විරුද්ධ වෙන්න කියලා හන්ඩ මේකයි කතිකාව තක්ව ඕන කිය කිය න්න තින්ට අපි ගේන් ෝන පිනතුනු මේ සමාජය හදන්ඩ එක පැත්තෙන් අවබෝධය එක පැත්තකින් නීතිය මේ දෙපැත්තම අවශ්‍යයි. මේ දෙපැත්තම නැතිවුණොත් මේ එකක් විතරක් තිබුණොත් බෑ අන්න ඉතිෙන්ට අපේ දරු කැලගේන්නට මාධ්‍ය හැසිරවීමයි ක්‍රියාපිළි වෙත ගේෙන් අපි කටයුතු කරන්නවා ඒකයි එහෙම නැතුව නිදහස කියලා මේ කැලෑ නීතිය රජේරණ දහසක් දෙඩ බෑ රටක. එම උනොත්වෙන්නේ තිරිසන්ගත සමාජයක් නිර්මාණී වෙන කයු. මේක තේරුම් ගන්න පුළුවන්කම තියන්න ඕන පෙන්නතුනය. එහෙනම් කාමයේ හැසිරන්න තහනමක් නැතිවුණට වැරදිකාමයේ හැසිරෙන්න්න තහනම් කියන එක ඔවුන්ට දෙන්න ව නදහසයි. ඊළඟට බලන්න වන භාවිතය වචන භාවිත කරඩ ඕන හැමදාම තමන්ටත් තනුන්ට ්‍යහපතක් වන වචන දැ බුදු හාමුදුරුව අවුරුදු හතලස් පහක් මුලුල්ලේ පාවිච්චි කළ හැම වචනයක් සත්‍ය ගම් බීර වචන කවදාවත් අසත්‍ය වචන කැතවචන හිස් වචන නපුරු වචන බුදු හාමුදුරුව භාවිත කලළේනෑ භාවිත කළේම සත්‍ය ගම්බීර වචනයි තෘත්තිමත් වචන සත්‍ය අර්ථවත්දූර දර්ශී ප්‍රසන්න වචන එනම් වචනයක තියෙන් ඕන හැමවෙලාවෙම හිතට සහනයක් ලැබෙනදේ හිතට තෘත්තියක් ලබෙන දේ මේ හිතට සහනය දෙෙන හිතට තෘත්්තිය දෙන වචන කියන්නේ බොරු ආටෝප සාටෝප සාඩම්බර වචන පාවිච්චි කරන්න කියන එක නෙවේ. මෙතන කියන්නේ ඇත්ත කතා කරන්න තැන් කවුරුහරයේ කියනෝ මේ ඇත්තම කියන්න කියම් බොරුණු කිය අපි ජනප්‍රිය වෙන්න. කවුරුත් ඇත්ත කතා කරන්න තැනට එනවල ජනප්‍රිය වෙනවා. එනිසා කොටසකට ඒ වරද කරන්න දෙන්න හොඳ නෑ හැම වෙලාවෙම? අපි ටකඩ සැකස් ලයිඩ හසර ලබාදෙන් දෝන ඇත්ත කතා කරන. වචනය හසුරුවන් ඕන ප්‍රබල දෙයක් වචනය. ප්‍රවේශමෙන් සුරුවන්ෝ සැලකිල්ලෙන් හසුරුවන් වු දුරජ දර්ශී හසුරුවන්න. නොමග නොයන විදිට හසුරුවන්න වන. වචනයක කුතුවලය තිබුණට කමක් නෑ. වචනයක ප්‍රතිභාව තිබුණට කමක් නෑ. වචනයක ගැඹුර තිබුණට කමක් නෑ. හැබැයි ව වචනය මුලාවෙන් කෙනෙක් නොමග යන කෙනෙක් අසහනයට පත්වෙන කෙනෙකු තුළ කෝප අවස්සන් මේ වගේ වචන පාවිච්චි කරනවන අ ඒක තමයි නතර වෙන්ඩෝ. එහම් ඒකට එක පැත්තකින් නීතියවශ්‍යයි. නීතිය නැතුව එතෙන්ටෙන්ඩ බෑය නීතිෝන. අන්න එහෙමත් තැනකට අපියාවොත් තමයි පෙන්වතුන අප අපේ ජීවිතයේ ආර්ය මාර්ගයට පැමිණෙන්න්න පුළුවන් වෙන්නෙත් සමාජය හැදෙන්න්න හදාගන්න පුුවන් වෙන්න මෙන්න මේ තැන අපි හදාගන්න නිරතුරුවම උත්සාහ ගණ්ඩ ඕන ඊළඟට තියෙනවා බලන්න සීලයේ අවසාන කරුණ පංචසීලහි මත්වතුරු මද්‍රවවිෙන් ඇත්තෙන එක. මි සමාජයට වින කරන සමාජයන සංසුන් කරන සමාජයේ වනාන්ස කරන පුද්ගලයාගේ ධනය නැති කරන ලැජ්ජාව නැති කරන ලිඩරෝග ඇති කරන අසාහනය ඇති කරන මිනිස්සු තිරිසන්නු කරන මෙන්න මේ මත්වතුරට මද්‍රවයට තිතතියන්න පිට බැහැ තවම මේකට තීරණයක් ගන්න පාලක පෙළබෙන්ටෝන ඇයිඒ මේක රටේ ජාතික ආදායම් බවට පත්කරගන්න නැතුව. ඇයි පිනතුනි ඒකින් ආදායම ලබලා. මිනිස්සු කුඩු ගහලා. මිනිස්සු මත්වෙලා ඊට ප රටේ නැති ෙඩහැතුනහම රෝහල් පද්ධතියට කෝටිප ප්‍රකෝටිකනම් වැය කරන්න වෙන. එතකට අතනං ලබන ආදායමින් ඇති වැඩක් නෑ.ඒ නිසා අපි වගබලා ගණ්ඩුවන හේතුවට පලයට විසතුම නව හේතුවට විසන්තුම දෙන්න මෙන්න මෙතෙන්ට පියාවොත් ඔබේ පවුලත්සුකි සුවපත් සමාජත් සුක සුවපත් සමස්ත රටත් සුක සුවපත් මෙවැනි ජන සමාජයක් නිර්මාණය කරන්නට මේ දහම ඔබේ ජීවිතයට ලංකරගන්න තෘප්තිිම ජීවිතයකට වග එයයි ලෝකෝ ත්‍රාත්්‍යත්මික සංවර්ධනයට මග එයයි අන්නෙවැනි තත්ත්වයක් ඇතිකරගන්නට මේ දහම අපේ ජීවිතයට ලංකරගන්නට උත්සාහකරමු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. පින්මතුන අද මේ උතුම් ධර්මදාානමේ පු්ණිකර්මයෙහි දායකත්වයගෙන කටයුතු කළේ ඉතාලියයේ වෙසෙන ප්‍රසන්නද සිල්වා මහතාගේ ආදරණීය බිරිඳ අචිනි සමින්දිකා මහත්මිය සහ අයෝත් පැහැස්රද සිල්වා සිංගිති පපුතු මේ පෙන්වතුන් දෙතෙනයි. බලාපුොරොත්තුව ප්‍රධාන අරමුණ තමයි ඉතාලියයේ වෙසිෙන ප්‍රසන්නද සිල්වා මහතාගේ පෙබරවාරි දහ නමවනදිනටය දෙන උපන්දිනය වෙනුවෙන් එතුමන්ට ආශීරු අදකිරීම සුභ උපන්දිනයක් වේවා ඔබට නිදුක් නිරෝගිසුවපත්භාවය දිර්ඝාර්ෂවේවායි ප්‍රාර්ථනා කරනවා. මේ ධර්මදාන කුසලී අනුභාව පලයෙන් ප්‍රසන්නද සිිල්වා මහතාගේ සියලුම ග්‍රහ අපල දුරුුවේ කරන කියන සියලුම කාර්යන් සාර්ථක වීවා අපි ප්‍රාර්ථනා කරනවා. ඒවගේම අයෝත් පැහැසරද සිල්වා පොතුට දීප්තිමත් අනාගතයකට හා අධ්‍යාපන කටයුතු සාර්ථකවීමට මෙම ධර්මදානමය පින්කම හේතු වාසනවීවායි පාර්ථනා කරනවා. ප්‍රසන්නද සිිල්වා මහතාගේ යසනීපතත්ත්වයෙන් පසුවන ඇසලින්ද සිිල් වාආදරණීිය මෑනියන්ට නිදුක් නිරෝගිසුවේල බේවා ඉක්මනින්ම ලෙඩදුතුරුුවේවායි පාර්ථනා කරනවා. දීපා ශාමලී සොයුරයට සහ අසනීපතත්තයෙන් පසුවන වජිරා නන්දනී යන සොහොයිරයට නිදුක් නිරෝගි බවලබේවා දීර්ගාර්ෂලබේවායි පාර්ථනා කරනවා. ඉතාලියයේ වෙසිෙන ඉන්දිකා සහ මදු යන සොහොයුරියන්ටත් සෙත් පාර්ථනා කරන අතර සන්ධාව. සඳමානි ආදරණය පුංචියම්මාටත් අජිත් රාජකරුණා බාප්පා සහ එම පවුලේ දූදරුවන් සියලු දෙනාටම සෙත්‍රාර්ථනා කරන අතර සමන්තාලිකානි සුමිත් අජන්ත අජිත් ශ්‍රියාණන්දයන අයටත් පවල්වල සියලු දෙනාටත් සෙත්‍රාර්ථනා කරන අතර දේශකයණන් වහන්සේ තුන් මහාසංගරත්නයටත් බණ අසන ලක්වසිලෝ වැසි සියලුදිනාට වහ වහාම චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස මෙම ධර්මදානමේ කුසලය හේතුවාසන වේවායේ ප්‍රර්ථනා කරනවා. මේ පින් බලින් සියලුතිනාටම ශාන්තියක්ම වේවාය ප්‍රාථනා කරමු. ඔබෙසමට අමාමහනිවනම සිද්තවේවා. ආකා සට්ටහාචපුු මට්ටාතිහිවානාගා මහිත්තිිකා පුුණ්ඥන්තන් අනුමු දෙත්වා චිරංග්‍රක්කන්තු සාසනං. ආකා සට්ටහාචබුම්මට්ටහාදේවානාගා මහිತිකා පഞන්තങනු මෝදිිත්වා චිරංරක්කංතුදේසනං ආකා සට්ටහාචබුම්මට්හාදේවානාගා මහිತිකා පഞන්තങනු මෝදිවා චිරංරකංතුමං පරංකි. වස්සාන ධර්මදේශනා ජුරියුබ් නාලිකාවඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඉතාලියයේ වෙසෙන ප්‍රසන්නද සිල්ලවා මහතාගේ පෙබරවාරිමස දහනම වන තිනරජ දෙෙන උපන්දිනය වෙනුවෙන් එතුමන්ට ආශීර්වාද පතා වස්සාන ධර්මදේශනා ජුියුබ් නාලිකාවු සේසිදු කළ ධර්මදානබය පින්කමයි එවෙනුවෙන් පින් පර දායිකත්වේගෙන කටයුතු කළේ ඉතාලිය වෙසෙන ප්‍රසන්නද සිල්ලවා මහතාගේ දැපර බිරිந்து அචිනිස් සමන්ධිකා මාත්මිය සහා අයුද පැසන は。 පින් වද්‍ය දෙනා සිදු කලා වූ ධර්ම ධානුභේ කුසලේ අනුභාවේ බලයෙන් එම පින්වත් පවුලේ සීලුම දෙනාට ප්‍රාර්ථනය බෝධියකින්වාවහාම සුක පඩිපදාවෙන් චතුරාර් සත්‍ය ධර්ම අවබෝධය පිණිසම මෙම ධර්මදානබේ කුසලය හේතු වාසනාවේවා දහම්මසූ ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදස්කතව සිටින ඔබටක් ඔබේ ජංවදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිතමිතුරන් වෙනුවෙන් පුුණ්‍යානුමෝදනා කිරීමට සුජීවත්තු සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමට වස්සාන ධර්මදේශනා YouTubeු නාලිකාවෝස්සේ දායිකත්තු ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩිින්දුුවයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හතයි, දහතුන දුරකතනාන්ගේේට. බින්දුඇයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හතයි, දහතුන දුරකතනාන්ගේේට. දහම්මසූ බ සැමට තෙරුබන් සරණයි. විින්දුුවයි හතයි එකයි අටයි? පනස් හතයි. පනස් හතයි දහතුන බිදුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන. වස්සාන ධර්මදේශනා දින්නපතා නවතුන ධර්ම දේශන අශ්‍රමණය කිරීමට වස්සානු ධර්ම දේශනා අපගේ YouTubeු නෑලිකාව දැන්ම සස්ක්‍රයි් කරන්න බෙලයිකරනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.